ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ වැඩසටහන විශේෂයෙන්ම සක්මන් භාවනාව මගින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ආකාරය පැහැදිලි කිරීම. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ලෞතර අමාමෑණි බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය සංසාරය දුකයි කියන එකයි. ඒ සංසාරයේ දුකයි කියන අවබෝධය එක්කම ඒ දුකට හේතුව තණ්හාව බවත්, දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම බවත් දේශනාව තුළ අන්තර්ගත වෙනවා. දැන් බෞද්ධයාගේ අවසාන ඉලක්කය මෙන්න මේ කියන සත්‍ය හතර අවබෝධ කර ගැනීම. ඒ සත්‍ය හතර අවබෝධ කරගන්න මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් ඒ වෙන විට අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කුමක්ද කියලා පළමුව දැනගන්න වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ඇතුළත් වෙලා තියෙන්නේ, අන්තර්ගත කරලා තියෙන්නේ මේ සංසාරගත සත්‍යයගේ ඇස් කන් නාස දිව කය මනස ආදී උප්පත්ති ඉන්ද්‍රිය හයෙන්. මිනිසෙක් නම් මේ ඇහැට රූපයක් පේනකොට ඇති වෙන ගුණ අටක් තමයි මේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා දේශනාවේ ඇතුළත් වෙන්නේ. එහෙනම් මේ සංසාරයේ හදන කාරකය වෙන්නේ මෙන්න මේ අංග 8යි. සංසාරයේ දුකක් තියෙනවා නම් ඒ දුකේ ස්වභාවයේ තියෙන්නේ, අන්තර්ගතයේ තියෙන්නේ මේ අංග 8 තුලයි. ඒ අංග 8 තුන, අංග 8 නම් දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග 8යි. මේ අංග අපේ මානසිකව ඇතිවෙන, කායිකව ඇතිවෙන ගුණ 8ක්. සාංශාරික වශයෙන් ඕනෑම සත්වයකට හැට රූපයක් පේනකොට මේ ගුණාට ඇති වෙනවා. පෙන්ලා ඉවරුණා මේ ගුණාට නැති වෙලා අලුත් දෙයක් පේනකොට තව අලුත් ගුණාටක් ඇති වෙනවා. කනට සද්දයක් ඇහෙනකොට ඒ ගුණාට වෙනස් වෙනවා. එහෙමනම් අපේ ජීවිත කාලය තුල උතුරාම නිින්ද ගියේ නැති, සිහි නැති වෙච්චි නැති හැම වෙලේම මෙන්න මේ දිට්ටි සංකප්පාදී ගුණාට ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙන්න හේතුකාරකය වෙන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් වලට අරමුණු කැමිනීමයි. දැන් බුදුහාමුදුරෝ දේශනා කරා, අවබෝධ කරගත්තා මේ සංසාරයේ දුක කියන එක අන්තර්ගත වෙන්නේ ඇහැට රූපයක් පේන, පෙනිලා ඇති වෙන මේ අංග නැත්නම් ගුණාටේ දිට්ඨිය තුලයි. දිට්ඨිය තමයි මේ දුකට හේතුව, සාංශාරික සංසාරයේ හදන්න හේතුව. එහෙනම් දිට්ඨියම තමයි සංසාර විමුක්තිය ලබා දෙන්න යම්කිසි සැකැස්මකට සැකසෙන්න ඕනේ. එහෙනම් ඇහැට රූපයක් පේනකොට ඇති වෙන දිට්ඨිය, වර්තමානයේ අපි වගේ අයට ඇති වෙන දිට්ඨිය තුළ දුක ඇති වෙනවා. සංසාරයක් හදන්න දිට්ඨිය තියෙනවා නම් සංකල්පනා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන මෙන්න මේ අංග 8ම සක්‍රීය වෙනවා. එහෙනම් මේ අංග 8ෙන් තමයි සංසාරය හදන්නේ. ඒ වගේම දුක තියෙන්නේ මේ අංග 8 තුලයි. දැන් බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ මෙන්න මේ අංග 8 යම්කිසි විදිහකට සකස් කරගත්තොත් දුක නැති තැනක් අවබෝධ වෙනවා. දුක නැති තැනක් තියෙනවා මේ අංගයට මනාකොට බුදුහාමුදුරුව පෙන්වන ධර්මානුකූලව සකසා ගත්තොත් මිනිස්සෙකුට. එහෙමනම් සංසාරයේ හදන ස්වરૂපයක් නැති, සංසාරය දුකක් විදිහට ක්‍රියාත්මක නොවන අංග 8ක් බවට පරිවර්තනය කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම කියලා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා. එතකොට
අංග 8ක් තියෙනවා කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ. ඒක අනික් ඉන්දියාවේ හිටියේ තවත් මහාන බමුණෝ දන්න දෙයක්. මේ ඇහැට පේනකොට ඇති වෙන ගුණාට දිට්ටි සංකප්පාදී අංග 8යි කියලා. ඒ අංග 8 තුල දුක නැති වෙන විදිහට සකසගන්න උද්දකාරාම පුත්‍ර වගේ ශ්‍රේෂ්ඨ ගුරුවරු අංග යම්කිසි විදිහක අංග 6ක් පමණ සකස් කරගෙන ඉතිරි අංග 2 දුක නැති බවට හරවගන්න බැරුව හිටියයි. නමුත් බුදුහාමුදුරුවෝ මේ අංග 8ෙම දුක නැති தත්ත්වය අවබෝධ කරගෙන ඒ අවබෝධය තමයි අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සංසාර කෙලවර සංසාර විමුක්තිය කියලා දේශනා කරේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සක්මන් භාවනාවෙන් වඩන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිනවද අපි කරන සක්මන් භාවනාව. සක්මන කියන්නේ ඇවිදීම. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විශේෂ අංග 2ක් තියෙනවා, වායාම හා සති කියලා. වායාම කියන්නේ උත්සාහය. සතිය කියන්නේ සිහි කල්පනාව. එතකොට මිනිස්සෙකුට හෝ සංසාරගත සතෙකුට සිහි කල්පනාවක් උපදින්නේ ඇහැට රූපයක් පේනකොට, කනට සද්දයක් ඇහෙනකොට. ඒ වගේම උත්සාහයක් අලුතෙන් හටගන්නේ ඔය උපත්ති ඉන්ද්‍රිය 6ට අරමුණක් එනකොටයි. දැන් එවැනි තත්ත්වයක මේ අංග 8 තුල විශේෂ අංග 2ක් තමයි උත්සාහයත් සිහි කල්පනාව. වායාමය හා සති. බුදුහාමුදුරුව මෙහි වටිනා මංගයේ විදිහට සැලකුවේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩා ගන්න උදව් වෙන අංගයේ විදිහට සැලකුවේ සිහි කල්පනාවයි. එහෙනම් උත්සාහය හා සිහි කල්පනාව අනුවමයි මනුෂ්‍යයා යාගේ සතර අපාගත මානසික තත්ත්වය ඇති කරගන්නේ. එනම් පස්පව් කරන්න උදව් වෙන්නේ උත්සාහයයි සිහි කල්පනාව. ඒක තව මනුස්සත්වයට පහළ සංසාරයක් හදන උත්සාහයක් සිහි කල්පනාව. එහෙනම් දුස්සීලකම රඳා පවතින්නේ පස්පව් සිදුවෙන්නේ උත්සාහය හා සිහි කල්පනාව අනුවයි, ඒ වැඩිම අනුවයි. ඒ වඩන එක සතරපායේ සාංශාරික ස්වરૂපය, සතරපායේ දුකක් ඇති වෙන ක්‍රමයක් කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. ඒ වගේම උත්සාහය හා සිහි කල්පනාව පංසීල් රකින්න ආමිෂ පින්කම් වලට කවුරු හරි යොදනවා නම් එය සාංශාරික වශයෙන් මනුස්සත්වයේ දුක හා දේවත්වයේ දුක නිර්මාණය කරන ක්‍රමයක් කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා. උත්සාහය සිහි කල්පනාව පංසීල් රකින්න හා ආමිෂ පින්කම් වලට යෙදෙන කෙනාගේ ඒ උත්සාහය හා සිහි කල්පනාවෙන් හැදෙන දුක මනුස්ස දුක හෝ දේවත්වයේ දින දුක. නැත්නම් මනුස්ස සංසාරයක් හෝ දේවත්වයේ දින සංසාරය. තවත් බෝධිසත්වයන්ට උගන්වපු දෙයක් තමයි එදා හිටියේ ගුරුවරු උත්සාහය හා සිහි කල්පනාව සමත භාවනාවට ධ්‍යාන වලට යොමු කරපුවාම මනස පුහුණු කරපුවාම හැදෙනවා සංසාරය බ්‍රහ්මත්වයට. කියන බ්‍රහ්ම දුකටපත් වෙනවා. ඒ උත්සාහය සිහි කල්පනාව මගින් තමයි එතකොට සමත භාවනාවත් සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම උත්සාහය සිහි කල්පනාව මතමයි සීලයක් ආරක්ෂා වෙන්නේ. උත්සාහය සිහි කල්පනාව මතමයි ආමිෂ පින්කම් කරන්නේ. උත්සාහය සිහි කල්පනාව මතමයි පස්පව් කරන්නේ. එහෙනම් මේ සෑම තැනම අලුතෙන් දුකක් හදන ක්‍රමයක් කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. නමුත් උත්සාහය සිහි කල්පනාව සතර සතිපට්ඨානයේ යෙදවනවා. ඒ කියන්නේ වර්තමාන අරමුණක සිහි කල්පනාව තියන්න උත්සාහ ගැනීම තුළ අර සතර අපායේ දුකක් හෝ මනුස්සත්වයේ දුකක් හෝ දේවත්වයේ දුකක් හෝ ඒ වගේම බ්‍රහ්මත්වයේ දුකක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා අවබෝධ කරගත්ත එක තමයි බුද්ධ. එහෙනම් තම තමන්ට තියෙන මේ සංසාරගත සත්‍යයට තියෙන සිහි කල්පනාව හා උත්සාහය මතයි මේ
සංසාරේ නිර්මාණය වෙන්නේ. තමන් සතරක් මැරුණට පස්සේ සතරපායයට යනවාද කියන එක තීරණය වෙන්නේ මිනිස්සෙක් නම්. ඒ මිනිස්යා ජීවත් වෙනකොට ගත්තේ උත්සාහයයි සිහි කල්පනාවයි මතයි. ඉපදුණු මිනිස්යා නැවත මනුස්සත්වයේම උපදිනවාද කියන එක තීරණය වෙන්නේ ඒ මිනිස්යාගේ ජීවිත කාලයේදී ගත්තේ උත්සාහයයි සිහි කල්පනාවයි මතයි. ඉපදුණු මිනිස්යා දේවත්වයට පත් වෙනවාද කියලා තීරණය වෙන්නේ එයා ජීවිත කාලයේදී ගත්තේ උත්සාහයයි සිහි කල්පනාවයි මතයි. ඒ වගේම ඉපදුණු මිනිස්යා බ්‍රහ්මත්වයට මරණයෙන් පස්සේ පත් වෙනවාද කියලා තීරණය වෙන්නේ ඒ විදිහටමයි. උත්සාහය හා සිහි කල්පනාව මතයි. දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා අමුතු විදිහේ උත්සාහයක් හා සිහි කල්පනාව. ඒ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ විශේෂ වූ උත්සාහය හා සිහි කල්පනාව තුළින් සංසාරයක් හැදෙන්නේ නැහැ, දුකක් හටගන්නේ නැහැ. එන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ උත්සාහය හා සිහි කල්පනාව දියුණු කරන එක වඩන එකට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම. ඒ සඳහා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සිහි කල්පනාව වඩන්න ඕනේ වර්තමාන අරමුණක. වර්තමාන අරමුණු හතරක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ වර්තමාන අරමුණු හතර තමයි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සිහි කල්පනාව වර්තමාන කයේ හෝ වර්තමාන වේදනා ස්වરૂපයක හෝ වර්තමාන හිතේ හෝ වර්තමාන හිත තුල තියෙන ධම්මයක පවත්තන උත්සාහය, සංසාර විමුක්තිය ලැබෙන උත්සාහය. ඒ සිහි කල්පනාව සංසාරය විමුක්තිය ලැබෙන සිහි කල්පනාව. දැන් සංසාර විමුක්තියට සුදුසු උත්සාහයක්, සංසාර විමුක්තියට සුදුසු සිහි කල්පනාවක් තියෙනවා නම් කාට හරි බුදුහාමුදුරුවෝ පෙන්නනවා එතන තියෙන මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය. යෝනිසෝ මානසිකාර්ය සතරපාය මනුස්සත්වය, දේවත්වය, ඒ වගේ බ්‍රහ්මත්වය වගේ සංසාර දුකක් ඇති කරන මානසිකාරයක් තියද ඒ මානසිකාරයේ අයෝනිසෝ මනසිකාරය. දැන් එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරය සංසාර විමුක්තිය ලැබෙන යෝනිසෝ මනසිකාරය ලැබෙන ක්‍රමවේද 14ක් පමණ මහා සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාව යටතේ දේශනා කරලා තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය ලබා ගන්න දොරටු 14ක් පමණ කායानुපස්සනාවේ තියෙනවා. ඒ දොරටු වලින් එක දොරටුවක් තමයි ඉරියාපත පබ්බය කියන දොරටු. ඉරියාපත පබ්බය කියන්නේ මිනිස්යෝ නම් මිනිස්යාගේ අතපය, ඒ වගේම ශාරීරික ක්‍රියාකාරීත්වය සම්බන්ධ කරගෙන වර්තමාන අරමුණක, කායික අරමුණක සතිය පැවැත්වීමේ උත්සාහය තුලින් නිවන් මාර්ගය නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන ක්‍රමය. ඉරියාපත පබ්බයෙන් කියන මේ ඉරියාපත පබ්බය තුල තියෙනවා එක ඉරියව්වක් ගමන් කිරීම. එහෙනම් මිනිස්සයා ගමන් කිරීම, ඇවිදීම සංසාර විමුක්තියට අනුව සිදු කරන ආකාරය තමයි සක්මන් භාවනාවෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. අපිට එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඕනම මිනිස්සෙකුට ඇවිදලා සංසාරයක් හදන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන දේශනා කරන විදිහට ඇවිද්දොත් සංසාර විමුක්තිය උදා කරගන්නත් පුළුවන්. එහෙනම් සක්මන් භාවනාව කියන්නේ බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තියට ඇවිදින්නේ කොහොමද කියලා උගන්වන පාඩමයි. මෙය රඳාපවතින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ උත්සාහයයි සිහි කල්පනාවයි මතයි. වායාම හා සතිය තුල. දැන් මෙන්න මේ තමන් විසින් නැත්තම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්, ඇවිදින විටදී සංසාර විමුක්තියට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම වැඩෙන ආකාරයට ඇවිදින්නේ කොහොමද කියන ඉගෙන ගන්න නම් සක්මන් භාවනාව ඉගෙන ගන්න ඕනේ. එතකොට ඇවිදලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම සංසාරයක් හදන්නේ නැති තත්වයට පච්චර ගන්න මිනිස්සුෙකුට ඕන නම් සක්මන් භාවනාව
පුරුදු වෙන්න. දැන් මෙන්න මේ කාරණා ටික තමයි මේ වැඩසටහනෙන් පැහැදිලි කරන්න යන්නේ. දැන් අපි බලමු ඉස්සෙල්ලම සක්මන් භාවනාවේදී අපි මේ සංසාර විමුක්තියට දුක නැති තැනට උත්සාහය හා සිහි කල්පනාව යොදන ආකාරය. මේ යොදන ආකාරයට පොදුවේ ශාරීරික වශයෙන් වර්තමාන කායික අරමුණක සතිය පිහිටවීම කායානුපස්සනාව කියලා දේශනා කළා. කායානුපස්සනාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කයෙන් කය බැදීම. කායේ කායානුපස්සී කියන ගුණයයි. එහෙනම් කයෙන් කය බලන දොරටුවක් තමයි සක්මන් භාවනාව. කයෙන් කය බලන්න ඇතුල් වෙන්න පුළුවන් දොරටුවක් සක්මන් භාවනාව. එහෙනම් සක්මන් කිරීම නෙවෙයි මේකේ ප්‍රතිඵලය, කයෙන් කය බලන දොරටුව විවෘත කර ගැනීමයි. එතකොට ආනාපානීය තවත් කයෙන් කය බලන දොරටුවක්. ඒක පුරුදු කරලා කයෙන් කය බලන සීමාවට අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම දෙතිස් කුණප මෙනෙහි කරන එක කයෙන් කය බැලීමේ දොරටුවක්. ශරීරයේ හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතු ගුණ ගැන මෙනෙහි කරලා අපිට මේ කයෙන් කය බැලීමේ දොරටුව විවෘත කරගන්න පුළුවන් තවත් විදිහකට. ඒ වගේම මේ මිනිස්යාට මරුණට පස්සේ ශරීරයේ දවසින් දවස දවස් 9ක් වෙනකන් සිදුවෙන ශාරීරික විකෘතිය එක දවසක හරි ග්‍රහණය කරගෙන මෙනෙහි කරලා කයෙන් කය බැඳීමේ දොරටුවක් විවෘත කරගන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ පෙන්වලා දෙනවා. දැන් අපි මේ දොරටු 13ම නෙමෙයි ගන්නෙ, ඇවිදිනකොට කයෙන් කය බැඳීමේ දොරටුව විවෘත කරගන්නේ කොහොමද? මේ බොහොම සරලයි. ශ්‍රාවකයාට බුදුහාඳුරෝ උපදෙස් දෙන්නේ මිනිස්යාට ඇවිදින්න පුළුවන් වෙන්නේ ඇවිදින්න හැකියාව ලැබිලා තියෙන දෙපා මගින්. ඒ දෙපා වල යටිපළු දෙක තමයි මේ සක්මන් භාවනාවේ කමඨහන. යටිපළු දෙක පොළොවේ වැදීමෙන් තමයි ඇවිදීමක් මිනිස්සයා සිදු කරන්නේ. වම් කකුලේ යටිපතුල පොළොවේ වදිනකොට ඒ වම් කකුලේ යටිපතුලට සිහි කල්පනාවත් ඒ යටිපතුලට සිදුවෙන්නේ මොනවද, යටිපතුලෙන් දැනෙන්නේ කුමක්ද කියන උත්සාහයත් දෙක දිගින් දිගටම වර්ධනය කරන එක සක්මන් භාවනාව. මෙහි ප්‍රතිඵලය තමයි කාලයක් පුරුදු වීම තුළ කාලයක් ඒ විදිහට වම් කකුල පොළවේ වදිනකොට අවධානය තියෙනවා, ඒ වගේම වරද්දන්නේ නැතුව දකුණු කකුල පොළවේ වදිනකොට අවධානය තියෙනවා. සිහි කල්පනාවත් එතකොට තියෙන්න ඕනේ ශරීරයේ පොළවේ වදින වම් කකුල වදින වෙලාවේ සිහි කල්පනාව වම් කකුලේ යටිපල්ලට, දකුණු කකුල පොළවේ වදින වෙලාවේ සිහි කල්පනාව දකුණු කකුලට. එතන උත්සාහය විය යුත්තේ වම් කකුලේ යටිපල්ලට තේරෙන්නේ මොනවද? නැත්නම් වම් කකුලේ යටිපල්ලට පොළවේ වදිනකොට මොකද සිදුවෙන්නේ? මෙන්න මේ අවධානය උත්සාහය තියාගෙන ඇවිද්දම එයාට වම් කකුලේ යටිපල්ලෙන් ඒ කකුලේම යටිපල්ල දකින්න පුළුවන් වෙනවා. කයෙන් කය බලන්න පුළුවන්. මුළු ශරීරයෙන්ම ශරීරය බලනවා නෙවෙයි මුලින් සක්මන් භාවනාවෙන් ඉගෙන ගන්නේ, යටිපල්ලෙන් යටිපල්ල බලන්න. මුලින්ම ඉගෙන ගන්නේ ඒකයි. වම් යටිපතුලෙන් වම් යටිපතුල දකින්න ඉගෙන ගන්න. මෙන්න මේ වම් යටිපතුලෙන් වම් යටිපතුල දකින්න තැන දුකනේ. ඇහෙන් යටිපල්ල දකින්න තැන දුක තියෙනවා. කනෙන් යටිපල්ල දකින්න තැන දුක තියෙනවා. නාසයෙන් යටිපල්ල දකින්න තැන දුක තියෙනවා. මනසෙන් යටිපල්ල දකින්න තැන දුක තියෙනවා. යටිපල්ලෙන් යටිපල්ල දකින්න තැන දුක. මෙන්න මේකට පුරුදු වෙන්න කියන එක තමයි සක්මන් භාවනාවේ බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ. යටිපල්ලෙන් යටිපල්ල දකින්න. යටිපල්ලෙන් යටිපල්ල දකින්නවා කියන එක නිකං මනසෙන් යටිපල්ල දකින්නවා නෙවෙයි. එහෙනම් යටිපල්ලට යටිපල්ල තේරෙන විදියයි. පොළවේ බිම වදිනකොට යටිපල්ලට තේරෙන්නේ මොනවද? බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම හරියට සාර්ථක වුණොත් යටිපල්ලට තේරෙන්නේ
අපි යටිපල්ල හැදිච්චි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ධාතු ගුණ විතරයි. මොනවද ධාතු ගුණ කියන්නේ? උණුසුම, සීතල, කම්පන, චංචල ආදී දේවල්. බරගති, හිරිගැටි මේ වගේ දේවල්. මෙන්න අපි සක්මන් භාවනාවෙන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ දේ. මේ විදිහට සක්මන් භාවනාව සාර්ථක කරගෙන එයාට පළමුවෙන් ශ්‍රාවකයාට යටිපතුලෙන් යටිපතුල බලන්න පුළුවන් වෙනවා. තවදුරටත් මේ භාවනාව දිගින් දිගට කිරීම තුළ ඊළඟට කයේ වෙනත් තැන්වල ඔළුවෙන් ඔළුව බලන්න, අතෙන් අත බලන්න, කනෙන් කන බලන්න, ඔය ආදී වශයෙන් එක එක ශරීර කොටස්වල ඒ ශරීර කොටසෙන් බැලීමේ දියුණුවත් සමග එයා කයෙන් කය බැලීමේ දක්ෂතාවය ඇති කරගන්නවා. කයෙන් කය බැලීමේ දක්ෂතාවය ඇති වුණාම ශ්‍රාවකයාට කායේ කායානුපස්සී විහෙරති කියන ගුණයට යන්න පුළුවන්කම තියෙනවා. කයෙන් කය බලන තැන, කයෙන් කය තේරෙන තැන දුක නෑ කියලා අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ. එහෙනම් ඒ ශ්‍රාවකයාට දුක නැති තැන අවබෝධ වෙනවා, සංසාරේ හදන්න නැති තැන අවබෝධ වෙනවා කයෙන් කය බැලීම තුලින්. මෙන්න මේ ක්‍රමය තමයි සක්මන් භාවනාවේ එහෙනම් ඉලක්කය. කායේ කායානුපස්සී විහෙරති කියන තත්ත්වයට පැමිණෙන්න. අපි පසුව මේ කායේ කායනුපස්සී විහෙරති කියන ගුණයට එනකොට කොයිතරම් දුරට මේ කය තුළින් අලුත් අත්දැකීම් එනවාද කියන එක පසුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, දැන් ඊළඟට අපි සලකා බලමු මේ සක්මන් භාවනාවෙන් ධාතුගුණ ප්‍රකට කරගන්න. සක්මන් භාවනාවෙන් ධාතුගුණ ප්‍රකට වෙනකොට අපිට ශ්‍රාවකයාට දකින්න පුළුවන් ලක්ෂණ මොනවද? කොයි වගේ අවස්ථාවක් දක්වා මේ භාවනා ප්‍රගුණ කිරීමෙන්, සක්මන් භාවනා ප්‍රගුණ කිරීමෙන් අපිට කායේ කායනුපස්සී විහෙරති ගුණයට තත්ත්වයටපත් වෙන්න පුළුවන්ද කියලා අවශ්‍ය කාරණා ටික සලකා බලමු. මේ සඳහා අනිවාර්යයෙන්ම සක්මන ආරම්භ කරන ශ්‍රාවකයේ ගිහියෝ පැවිදි මුලින්ම අර මුලින් පැහැදිලි කරපු ආකාරයට තමන්ගේ සිහි කල්පනාව හා එකඟකම, ඒ කියන්නේ වායාම හා සතිය, අරෂ්ටාංග මාර්ගයේ තියෙන අංග දෙක වායාම හා සතිය, වම් කකුල පොළවේ වදිනකොට ඒ වම් කකුලේ යටිපල්ලට අවධානය තියෙන්න ඕනේ, සිහි කල්පනාව යෙදෙන්න ඕනේ එතෙන්ට. ශරීරයේ වෙන තැන්වලට සිහි කල්පනාව තිබිලා සක්මන් භාවනාව ආරම්භ වෙන්න බෑ. වෙන ඇහැට පේන අරමුණු වලට සිහි කල්පනාව යොදවන්න හොඳ නෑ. ඒකට උත්සාහය ගන්න හොඳ නෑ. ශරීරයේ වෙන වෙන ස්ථාන වලට සිහි කල්පනාව යොදවන එක නවත්තන්න වෙනවා. හැකිතරම් දුරට උත්සාහ ගන්න වෙනවා. වම් කකුල පොළවේ වදිනකොට යටිපතුලට අවධානය තියන්න. දකුණු කකුල පොළවේ වදිනකොට දකුණු කකුලේ යටිපතුලට අවධානය තියන්න. මෙන්න මේ උත්සාහය දිගින් දිකටම අකණ්ඩව සිදු කිරීම තුළ සක්මන් භාවනාව පවතිනවා. මේ ආධුනික යෝගියෙක් නැත්නම් ආධුනික ශ්‍රාවකයේ කවදාවත් සක්මන් භාවනාව හෝ වෙනත් භාවනාවක් කරලා නැත්නම් ඒ ආධුනිකයා මේ කියා දෙන ආකාරයට වම් කකුලට අවධානයත් දකුණු කකුලේ යටිපල්ලට පොළවේ වදිනකොට අවධානයත් තියාගෙන සක්මන් කිරීම තුළ මුලින්ම ලැබෙන ප්‍රතිඵලය තමයි ඒ සක්මන් භාවනාව හරහා නිදිමත ගතියක් පැමිණීම. තමන්ට මත් ජතියකට පැමිණීම. නිදිමත එළඹෙන. තීන මිද්දේන. මේක තමයි ආධුනික යෝගියා බලාපොරොත්තු වෙන පළවෙනි දිනුම. එහෙමනම් ආධුනිකයේ සක්මන් කරලා ලබාගත යුතු පළවෙනි ඉලක්කය ඒ සක්මන් භාවනාවෙන් ලැබෙන නිදිමතයි. මේක තමයි පළවෙනි ජය. එතකොට මේ සක්මන් භාවනාවෙන් නිදිමත ආවා නම් ඒ ශ්‍රාවකයා නිදිමත ගතියෙන් තව සක්මන් කරා කියලා ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒ ශ්‍රාවකයා සක්මන නවත්තලා එක තැන වාඩි වෙන. එක තැන ඉඳ හිට ගන්න ඕනේ. ඒ එක තැන හිට ගැනීම තුළ නිදිමත නැතු යන. ඒ වගේ නිදිමත ඉවත් වුණාට පස්සේ නැවත සක්මන් කරන්න. ඊට පස්සේ නිදිමත
නැවත එන්න පුළුවන්. ආයේ එක තැන නැවතිලා සක්මන නවත්තලා නැවත සක්මන් කරන්න ඕන. මෙහෙම දෙතුන් වතාවක් පැමිණෙන නිදිමත කඩ කඩා නැවත නැවත සක්මන් කිරීම තුළින් කවදා හරි හැකි ඉක්මනින් නිදිමත ඉක්මෝල යනවා මේ සක්මන් භාවනාව. මේ නිදිමත ඉක්මෝලා යන තරමට ඒ ආර්යෂ්ටාංග මාර්ගයේ වායාම හා සතිය සිහි කල්පනාව දියුණු වෙනවා නම් සක්මන් භාවනාවෙන් එතන තියෙන්නේ එකඟකම නැත්නම් සමාධිය සම්මා සමාධිය වෙලා. එහෙමනම් සක්මන් භාවනාවෙන් කවුරු හරි කෙනෙක් නිදිමත ඉක්මවනකොට ආර්යෂ්ටාංග මාර්ගයේ සීල ශික්ෂාව හා සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා. මේක තමයි දෙවෙනි ඉලක්කය. නිදිමත ඉක්මවන්න ඕන. දැන් ඊට පස්සේ එහෙමනම් ආර්යෂ්ටාංග මාර්ගයේ තව තියෙන්නේ එක ශික්ෂාවයි ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාවට අවතීර්ණ වෙන්නේ සක්මන් භාවනාවේදී අර නිදිමත ඉක්මවපු තැනදී. කොහොමද මේ ඊගාවට ප්‍රඥා ශික්ෂාවට අවතීර්ණ වෙන්නේ? දැන් මුලින්ම අපේ අවධානය තියෙන්නේ සක්මනේදී වම් කකුලේ යටිපල්ලා දකුණු කකුලේ යටිපල්ලා. ඒ අවධානයේ තියෙන වෙලාව වෙන්න ඕනේ හැම වෙලේම නෙමෙයි වම් කකුලේ යටිපල්ලා පොළවේ වදින වෙලාව. අනික් වෙලාවේ අවධානය ඕනේ නැහැ මෙතෙන්ට. දකුණු කකුල යටිපල්ලා පොළවේ වදිනකොට අවධානය තියෙනවා. එහෙමනම් නිදිමත ඉක්මවුවා මුලින්ම වෙන දේ තමයි වම් කකුලේ යටිපල්ලේ මස් ඇටලේ වෙනුවට ධාතු ගුණ ප්‍රකට වීම. මස් ඇටලේ ඉක්මෝලා ධාතු ගුණ ප්‍රකට වෙනවා. ධාතු ගුණ කියන්නේ මස් ඇටලේ වල හැදිච්ච මූලිය. උණුසුම, සීතල, කම්පන, බරගතිය, තදගතිය, ඒ වගේම වැగిරෙන ගතිය, හිරි ගතිය, ඔන්න ඒ වගේ ධාතු ගුණ ප්‍රකට වෙනවා. එහෙමනම් මේ යටිපතුල් වල ධාතු ගුණ ප්‍රකට වෙන්න ඒ සක්මන් භාවනාව නිදිමත ඉක්මෝනකම් කරලා පුරුද්දක් ඇති කරගන්න වෙනවා. ඊට පස්සේ නැවත නැවත ඒ ශ්‍රාවකයා ඒ සක්මන් භාවනාවන් බහුලීකත වෙනකොට සිදුවෙන්නේ අර යටිපතුලේ ධාතු ගුණ ප්‍රකට වීම සිදුවෙලා ශරීරයේ තව තැන්වල ඔළුවේ වෙන්න පුළුවන්, මූණේ වෙන්න පුළුවන්, අතේ වෙන්න පුළුවන්, කකුල්වල වෙන්න පුළුවන්, පපුවේ වෙන්න පුළුවන්, කොන්දේ වෙන්න පුළුවන්, එක එක ස්ථානවල ධාතු ගුණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් ශරීරයේ එක එක තැන එතකොට සක්මන් කරනකොට ධාතු ගුණ ප්‍රකට වෙනවා. ධාතු ගුණ කියන්නේ මස් ඇටලේ ප්‍රකට වීම නෙමෙයි. උණුසුම, සීතල, කම්පන, චංචල ආදී පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මහා භූතවල ගුණ. මෙන්න මේවා ප්‍රකට වෙවි සක්මන් කිරීම තුළ එයා කායේ කායානුපස්සී විහෙරති ගුණයට ලං වෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන භාවනාව. එතකොට කායේ ධාතු ගුණ ප්‍රකට වෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුළයි. ප්‍රඥාව ශික්ෂාව තුළ කායේ ධාතු ගුණ ප්‍රකට වෙලා තමන් කරන සක්මන්ගේ කමඨහනම, ඒ කියන්නේ වම් කකුලේ යටිපල්ලට, දකුණු කකුලේ යටිපල්ලට පොළව වදින වෙලාවේ අවධානයේ තිබීම තුළ තව තවත් අර ධාතු ගුණ ප්‍රකට වීම වැඩි වෙනවා. ඒ ප්‍රකට වීම ප්‍රකට වෙන ධාතු ගුණයට ඇලීම හෝ ගැටීම නවත්වීම තුළ නැත්නම් ඇලෙන්නේ ගැටෙන්නේ නැති ප්‍රමාණය උඩ විපස්සනාවක් වැඩි. මේක තමයි විපස්සනාව. ලැබෙන ධාතු ගුණය කොහේ හරි ශරීරයක ලැබෙන ධාතු ගුණයක ගැටෙනවා නම් එතන භාවනාව අසාර්ථකයි. කායේ කායනුපස්සී විහෙරති ගුණේ නෑ. ලැබෙන ධාතු ගුණයක කවුරු හරි ඇලෙනවා නම් හොඳයි කියලා එතන කායේ කායනුපස්සී විහෙරති ගුණේ නෑ. දැන් මෙන්න මේ ආකාරයට තමයි එහෙමනම් කායේ ධාතු ගුණ ප්‍රකට වෙනකොට තමන් ඉදිරියට කායේ කායනුපස්සී විහෙරති කියන ගුණයට එන්නේ. තව දෙයක් මෙතෙන්දී මතක් කරගන්න ඕනේ ශ්‍රාවකයා. දැන් මුලදී මම පැහැදිලිව කියා දුන්නා මුලින්ම සක්මන් කරනකොට ධාතු ගුණයක් විදිහට තමන්ට දැනෙන්නේ යටිපතුලයි. මුලින්ම මේ සක්මන් භාවනාවේ ධාතු ගුණ ප්‍රකට වෙන්නේ ධාතු ගුණ බවට හැරෙන්නේ ශරීරයේ කමඨහනට යොමු වෙච්චි වම් යටිපතුල හා දකුණු යටිපතුලයි. නමුත් ශ්‍රාවකයාට
භාවනා කරා කරන වෙලාවේ ඒ ධාතුගුණ තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. යටිපතුල් වලින් එන ධාතුගුණ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ගැටලුවක් නැහැ. ශ්‍රාවකයා නැවත නැවත සක්මනම ඉදිරියට ගෙනියන්න ඕනේ. සක්මන ඉදිරියට පවත්වා ගැනීම යන විට අර යටිපතුලේ ධාතුගුණ ප්‍රකට නොවුනට පසුව ශරීරයේ වෙන වෙන තැන්වල ප්‍රකට වෙන ධාතුගුණ හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. ඒ ධාතුගුණ අර උණුසුම වෙන්න පුළුවන්, සීතල වෙන්න පුළුවන්, ඒ වගේම බරගතිය වෙන්න පුළුවන්, සැහැල්ලු ගතිය වෙන්න පුළුවන්, හිරිගතිය වෙන්න පුළුවන්, ඒ වගේම මස් නටනවා වගේ වෙන්න පුළුවන්. විවිධාකාරයෙන් ශරීරෙන් මේ ධාතුගුණ ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට මේ ධාතුගුණ ප්‍රකට වෙවි නැවත නැවත අර කමඨහනේම සතිය පැවැත්වීම තුලයි කායේ කායනුපස්සී විහෙරති ගුණය ලැබෙන්නේ. මේ කායේ කායනුපස්සී විහෙරති ගුණය ලැබෙනකොට එයා සක්මන් භාවනාවෙන් තව තවත් මේක බහුලීකත වීමෙන් ඒ ධාතුගුණ ප්‍රකට වීම ධර්මදේශනා ශ්‍රවණය කරනකොට වෙනවා. ඉඳගෙන ඇස් පියාගෙන ඉන්නකොට මුලින් වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරන බුද්ධ පූජාව වැනි, බෝධි පූජාව වැනි, පිරිච්චිවීම වැනි මේ වගේ ආගමික වතාවල් කරනකොට නිරායාසයෙන් එන්න පටන් ගන්නවා. එතකොට ශ්‍රාවකයාට සක්මන් කරන වෙලාවේ පමණක් නෙවෙයි වෙනත් ආගමික කටයුතු සිදු කරන වෙලාවේ ඒ ශ්‍රද්ධාව මත ධාතුගුණ ප්‍රකට වෙලා කායේ කායනුපස්සී විහෙරති ගුණයට එන්න පුළුවන්. තවදුරටත් ඒ ශ්‍රාවකයා දිගින් දිගටම ඒ භාවනාව ප්‍රගුණ කිරීම තුළ සාමාන්‍යයෙන් ආගමික කටයුතු විතරක් නෙවෙයි තමන්ගේ දෛනික නිවසේ රැකියාවේ කරන දෛනික කටයුතු ඇතුළටත් අර ධාතුගුණ ප්‍රකට වෙනවා. මෙන්න මේ විදිහට සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ජීවිතය තුළ නිදා ගැනීමේ සිට සියලුම ඉරියව්වලත් ඒ වගේම ගෙදර දොරේ කරන කටයුතු යුම් පිහුම් රැකියාමේ කටයුතු ඒ වගේ අවස්ථාවලත් ගමනක් බිමනක් යනකොටත් නිරායාසයෙන් ධාතුගුණ තේරෙන කෙනා කායේ කායානුපස්සී විහෙරති කියන ගුණයෙන් වාසය කරන කෙනා වෙන මේ ලබා ගන්න. එතකොට සක්මන් භාවනාව හරහායි. එහෙනම් සක්මන් භාවනාව කියන කයෙන් කය බලන දොරටුව විවෘත කරගත්තේ ශ්‍රාවකයාට තමන්ගේ මුළු ජීවිත කාලයේම සෑම අවස්ථාවකම කයෙන් කය බලන්න තත්ත්වයට මේ භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය උපදේශ තමයි මේ වැඩසටහනෙන් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ සක්මන් භාවනාව වැඩිම තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ආකාරය පැහැදිලි කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සංසාරගත සත්වයා සංසාර විමුක්තිය ලබා ගැනීම බෝධිපාක්ෂික ධර්ම වැඩීමෙන් සිදුවෙන දෙයක් කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධය අවබෝධ වීම බෝධිය ලෙස බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය ලැබීම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග සියල්ලම සංසාරයක් හදන්න ඇති තත්ත්වයට එක මොහොතක් හරිපත් වීම සම්මාදිට්ඨිය ලෙස හඳුන්වනවා. එය තමයි බෝධි අවබෝධය. මේ සම්මාදිට්ඨිය ලබා ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න උදව් වෙන පාක්ෂික ධර්ම ටික තමයි බෝධිපාක්ෂික ධර්ම. දැන් සක්මන් භාවනාව තුලත් බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙනවා. ඒ වැඩෙන ආකාරය හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. දැන් මුලින්ම මම පැහැදිලි කරා සක්මන් භාවනාවේ වම් කකුල පොළවේ වදිනකොට අවධානය තිබීමත් ඒ වගේම දකුණු කකුල පොළවේ වදිනකොට අවධානය ඉඳීමත් එහෙම ඉඳීමෙන් ධාතුගුණයක් ප්‍රකට වෙනවා නම් ශරීරයේ වෙන වෙන තැන්වල ධාතුගුණ ප්‍රකට වෙන අවස්ථාවේ එයාගේ සිහි කල්පනාව තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතර සතිපට්ඨානය තුල. දැන් සක්මන් භාවනාවේදී සිහි කල්පනාව තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨානය තුල. ඒ වගේම සක්මන් භාවනාවේදී උත්සාහය තියෙන්නේ සංසාරය හදන උත්සාහයක් නෙමෙයි සංසාර විමුක්තියට අවශ්‍ය උත්සාහයක් වායාමයක්. ඒක නිසාවෙන් සතර සම්‍යප්ප්‍රධාන වීරිය තියෙනවා සක්මන් භාවනාව කරන වෙලාවේ. එහෙනම්
සතර සතිපට්ඨානය හා සතර සම්‍යප්ප්‍රධාන වීරිය කියන එක තමයි සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන මූලිකම අංග 8. බෝධිපාක්ෂික ධර්මවල මුල්ම හතර සතර සතිපට්ඨානය. ඊගාව හතර සතර සම්‍යප්ප්‍රධාන වීරිය. එහෙනම් ඔය සතර සතිපට්ඨානයත් සතර සම්‍යප්ප්‍රධාන වීරියත් කියන්නේ ඇත්තටම නිවන් දකින සිහි කල්පනාවයි, නිවන් දකින්න තියෙන උත්සාහය. ඊට පස්සේ මේ භාවනාව සක්මන් භාවනාව කාලයක් ප්‍රගුණ වීම තුළ අර කයේ ධාතු ගුණ ආදී දේවල් ප්‍රකට කරගත්තට පස්සේ කයෙන් කය බැලීමට හුරු වුණාට පස්සේ යාට ඊය සතර ඉර්ධිපාද දියුණු වෙනවා. ඡන්ද චිත්ත විරිය විමර්ශන. මේ ඉර්ධිපාද දියුණු වෙනකොට යාට ඉර්ධිපාද කියන්නේ ඡන්දය කියන්නේ කැමැත්තක්. ඡන්දයේ කැමැත්තක් ඇති වෙන්නේ තණ්හාවෙන්. නමුත් තණ්හාවෙන් තණ්හාව නැති කරන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. තණ්හාව නැති කරන්න තියෙන කැමැත්ත ඉර්ධිපාදයේ තියෙන ඡන්දයයි. තණ්හාව විනාශ කරන්න තියෙන කැමැත්ත ඉර්ධිපාදයේ තියෙන ඡන්දයයි. එහෙනම් සතර ඉර්ධිපාද වැඩෙනවා කියන්නේ සංසාරයක් හදන්න තියෙන ඡන්දයක් නෙමෙයි තියෙන්නේ එතන, සංසාර විමුක්තියට තියෙන ඡන්දයක්. මෙන්න මේ ඉර්ධිපාදය දිනු වුණාට පස්සේ ඒ ශ්‍රාවකයාට තමන්ගේ ශාරීරිය තුලින් අර ධාතු ගුණ ප්‍රකට කරන්නේ අලුත් ඉන්ද්‍රියකට අහු වෙන ක්‍රමයකට. එයා අපිට කවදාවත් කය හැදිච්චි පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ධාතු ගුණ ප්‍රකට කරගන්න බෑ. කිසිම අවස්ථාවක උප්පත්තියෙන් ලැබිච්ච අස්කන්න ආසාදී ඉන්ද්‍රිය 6 ධාතු ගුණ ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් සක්මන් භාවනාව තුළින් හෝ සතිපට්ඨාන භාවනාවක් වැඩිම තුළින් බුදුහාමුදුරුව පෙන්නනවා ඒ ශ්‍රාවකයාට මේ උප්පත්තියෙන් ලැබිච්ච අස්කන්න ආසාදී ඉන්ද්‍රිය 6ට අමතරව සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමෙන් වෙන ප්‍රතිලාභයක් ලැබෙනවා. තමන්ගේ සිත තුළ හටගන්නේ අලුත් ඉන්ද්‍රිය පහක් දියුණු වෙන. ඒ අලුත් ඉන්ද්‍රිය පහ තමයි පංච ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා දේශනාවේ ඇතුළත් වෙන්නේ. එහෙනම් සක්මන් භාවනාවේ ඔන්න ඒ පංච ඉන්ද්‍රිය දියුණු වෙනවා. ඒ පංච ඉන්ද්‍රිය වලට තමයි අර ධාතු ගුණ හසු වෙන්නේ. එහෙනම් කයෙන් කය බලන්න උදව් වෙන්නේ උප්පත්ති ඉන්ද්‍රිය 6 නෙමෙයි. කයෙන් කායේ කායනුපස්සී විහෙරති ගුණය ලබා දෙන්නේ ඒ වාසය කිරීමට උදව් වෙන්නේ උප්පත්ති ඉන්ද්‍රිය 6 නෙමෙයි. අර සතිපට්ඨානයේ සක්මන් භාවනාව වඩලා උපදව ගන්න පංච ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ තවදුරටත් සක්මන් භාවනාව වැඩි කරගෙන යනකොට මේ ඉන්ද්‍රිය පහ තව දියුණු වෙලා බල ධර්ම වෙනවා. තවත් දියුණු වෙනකොට සක්මන් භාවනාව ඒ බල ධර්ම පහ නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම ටික බොජ්ජංග 7ක් බවට හැරෙනවා. ඒ බොජ්ජංග 7 බවට හැරෙන්නේ අර කයෙන් දැනෙන ධාතු ගුණය ගැන ඇලීමක් හෝ ගැටීමක් නැතුව ඉන්නේ ප්‍රමාණයට. කායේ කායනුපස්සී විහෙරති කියන ගුණයේදී කයෙන් තේරෙන ධාතු ගුණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැති ඉන්න ප්‍රමාණය අනුව දිනු වෙන්නේ බොජ්ජංග ධර්මයි. මේ බොජ්ජංග ධර්ම තවදුරටත් ඒ සක්මණේම දිනු වෙලා ඒ බොජ්ජංග ධර්ම සම වෙච්චම ලැබෙන්නේ සම්මා දිට්ඨියයි. මෙන්න මේක තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සක්ම භාවනාවෙන් වැඩෙන ආකාරය. එය දැනගෙන හෝ නොදැනගෙන ශ්‍රාවකයේ ප්‍රගුණ කරනවාද යන්නේ ඔය බෝධිපාක්ෂික ධර්ම වැඩිලා ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කර ගැනීමටයි. ඉතින් දැන් මේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නේ එහෙමනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම මේ සක්මන් භාවනාවෙන් වැඩෙනවා. හැබැයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්න බුදුහාමුදුරෝ සක්මන් භාවනාව කරන පුජ්‍යලයාගේ කරුණු තුනක් බලාපොරොත්තු වෙනවා. ඒ කරුණු තුන තමයි සක්මන් භාවනාව කරන කෙනාට තමන්ගේ උප්පත්තියෙන් ලැබිච්ච ලාභ වලින් නිරෝගීකම කියන ලාභය විතරක් උදව් වෙනවා. වෙන ගෙවල් දරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ ඒවා උදව් වෙන්නේ.
නීරෝගිකම විතරයි සක්ම භාවනාවට මනුස්සත්වයෙන් ලැබපු ලාභයකින් උදව් වෙන්නේ. ඊළඟට ඒ ශ්‍රාවකයාට උදව් වෙනවා බුදුහාමුදුරුව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ක්‍රමයක් සක්ම භාවනාව කියන විශ්වාසය උදව් වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුව පෙන්වන ආකාරයට මේ සක්මන් භාවනාව ආධුනිකය පුරුදු කරනකොට ඒ සක්මන් භාවනාව තුලින් උපදින නිරාමිෂ සතුටක් තියෙනවා. ඒක ධනයක් කරගත්ත කෙනාට ඒ භාවනාව සම්පූර්ණ කරලා බුදුහාමුදුරුව පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේම වඩා ගන්න පුළුවන්. මේ පිළිබඳව බුදුහාමුදුරුව දේශනා කරපු ධර්ම පාඩය තමයි ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨී නම් පරමං ධනං විශ්වාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං. එහෙනම් මෙන්න මේ ගාථාවට අනුව සක්මන් භාවනාව පිළිබඳ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන ධර්මයක් මේක කියලා විශ්වාස කරලා තමන්ගේ නිරෝගී කමෙන් යුක්තව සක්මන් කරලා ඒ සක්මනේ ලැබෙන සතුට උපදෝගත්තේ දවසකට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට වැඩිලා සම්මා දිට්ඨිය ලැබෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. ඒ සඳහා හැම දිනාටම ප්‍රගුණ කිරීමට සක්මන් භාවනා ප්‍රගුණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ අනුශාසනාව අවසන් කරනවා. අද ඔබ සූදානම් වන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් ප්‍රබල භාවනා ක්‍රමයක් වන සක්මන් භාවනාව පුහුණු කිරීමටයි. සක්මන් භාවනාවට සූදානම් වීමේදී පළමුව ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගන්න. මේ සඳහා ඇතුළත හෝ පිටත කලබලකාරී නොවන නිදහස් පරිසරයක අවම වශයෙන් අඩි 10ක හෝ 15ක පමණ තීරුවක් තෝරා ගන්න. ඔබට වැලි මලුවක්, තනකොළ පිට්ටනියක්, සිමෙන්ති හෝ ටයිල් පොලවක් නැතිනම් ලණු පැදුරක් තෝරාගත හැකි. ඔබගේ කය ඍජුව තබා ගන්න. දැඩිව නොවේ. ඉතාම ලිහිල්ව සැහැල්ලුවෙන් කය තබා ගන්න. හිස කෙලින් තබා ගන්න. කිසි විටක හිස නමා කකුල් දෙස බලන්න එපා. ඉන් පසුව දෙයත් ලිහිල්ව ඉදිරියට හෝ පසුපසට බැඳ ගන්න. ඔබගේ දෙඇස් අඩවන් කර තමාට අඩියක් හෝ දෙකක් ඉදිරියෙන් යොමු කරන්න. ඔබගේ දෘෂ්ටි පරාසය එනම් ඔබට පෙනෙන උපරිම දුර තමාගේ උසට සමාන දුරක් විය යුතුයි. සක්මන් කරන විට තමාගේ නිවසේ හෝ නිදහස් පරිසරයක සැහැල්ලුවෙන් තමන් ඇවිදින වේගය හා සමාන වේගයකින් ගමන් කරන්න. ඉතා සෙමින් හෝ ඉතා වේගයෙන් ගමන් කරන්න එපා. සක්මන් භාවනාවේදී වඩාත්ම වැදගත් වන්නේ ඔබ අවධානය යොමු කරන ස්ථානයයි. ඔබ අවධානය නැතහොත් සිත යොමු කළ යුත්තේ යටිපතුල පොළවේ ස්පර්ශවන මොහොතේ එම දැනීමට නැතහොත් යටිපතුලේ ස්පර්ශයටයි. ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස හෝ පොළවේ රළු සිනිදු ස්වභාවය බලන්න එපා. මුලින්ම ආධුනිකයෙක් වම දකුණ ලෙස සිතුවාට කමක් නැහැ. නමුත් ටික වේලාවකින් වම දකුණ අතහැරි තමන්ගේ පූර්ණ අවධානය යටිපතුල පොළවේ ගැටෙන විට එම ස්පර්ශයට ඉබේම යොමු වෙනවා. ඉන්පසුව ඔබ තෝරාගත් තීරුවේ ඔබ මොබ සක්මන් කරන්න. මෙසේ සක්මන් කිරීමේදී ආපසු හැරෙන විටත් නොනවත්වා එම වේගයෙන්ම හැරෙන්න. එමෙන්ම නිදිමත එනතෙක් සක්මන් කිරීම වැදගත් වෙනවා. මෙයට හේතුව
සෑම සමහදිමයම ස්වරූපයක්ම තිබෙන්නේ නින්ද හා නොනින්ද අතරයි. අපි ජීවිත කාලයක් පුරාම මනසේ මෙම ස්වරූපයට ළඟා වී තිබෙන්නේ කය නිසලව තබාගෙනයි. ඉතින් අද පළමු වරට ඔබ ක්‍රියාවක් කරමින්, එනම් ඇවිදිමින්ම මනස සමාධිමය ස්වරූපයකට ළඟා වෙනවා. එවිට නිදිමත ඇතිවීම ස්වභාවිකයි. ඉතින් මෙසේ නිදිමත පැමිණි විට කළ යුත්තේ නිදිමත දරාගෙන උපරිම කාලයක් සක්මන් කර බැරිම වන විට සක්මන මදක් නවතා වටපිට බලා නැවත සක්මන් කිරීමයි. මෙසේ 5-6 වතාවක් පමණ කරන විට සක්මන් භාවනාව නිදිමත හරහා කරගෙන යෑමට ඔබට හැකි වෙනවා. එනම් නිදිමත දැනි මොහොතකට පසු පූර්ණ අවදිමත් ස්වභාවයකට පත් වෙනවා. මෙසේ අපි භාවනාව ප්‍රගුණ කරන විට දින කිහිපයකින්ම වටපිට බලමින් දෙයත් නිදහසේ සොලවමින්ම සක්මන් භාවනාව කිරීමට හැකි වෙනවා. ඉතින් ඔබ කළ යුත්තේ මෙම පුහුණුව මෙම මොහොතේ නතර නොකොට හෙට උදෑසන අවදි වී ඇඳෙන් පය බිමට තබන මොහොතේ පටන් තබන සෑම පියවරක් පාසාම යටිපතුලේ ස්පර්ශයට සිත යොමු කර දවස ගත කිරීමයි. ඉන්පසුව පාවහන් පැලඳ සිටින විටදීද පාවහන පොළව ලෙස සලකා යටිපතුල පාවහනේ වදින මොහොතේ එම ස්පර්ශයට හෝ එම දැනීමට සිත යොමු කරමින් දවස පුරා රැකියාවට හෝ පාසලට යෑම, සාප්පු යෑම, ව්‍යායාම සඳහා ඇවිදීම, හොදිවීම වැනි කාර්යයන් වලදීද සක්මන් භාවනාව ඔබට කළ හැකි. මෙසේ සක්මන් භාවනාව නොකඩවා කරගෙන යන විට අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි ධාතු ගුණ එනම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ගුණ සක්මනේදී කය තුලින් මතුවිය හැකි. එවිට ඒ දෙසට අවධානය යොමු නොකර දිගටම යටිපතුලේ ස්පර්ශයටම සිත යොමු කරමින් සක්මන් භාවනාව කරන්න. මෙසේ භාවනාව අප තුල වැඩෙන විට, පොතක් කියවන විට, බුදුන් වඳින විට වැනි සිත නිදහස් වූ වේලාවට මෙම ධාතු ගුණ ඉබේම ප්‍රකට වීමට පටන් ගන්නවා. ඉන්පසුව දිගටම සක්මන් භාවනාවේ යෙදී තවත් දියුණු වූ විට මෙම ධාතු ගුණ ඕනෑම සංකීර්ණ කාර්යයක් එනම් උයන පිහන විටදී, කාර්යාලයේ වැඩ කරන විටදී, පාසලේදී කුඹුරේ පිටියේ වැඩ කරන විටදී පියපැදවීමේදීත් ප්‍රකට වීමට පටන් ගන්නවා. මෙහිදී ධාතු ගුණ වෙත අවධානය යොමු කරමින්ම ඔබ කරන කාර්යයේ යෙදෙන්න. මෙසේ සිදුවන විට අප නොසිතන විශාල කාලයක් තුලදී භාවනාව සිදුවෙනවා. මෙසේ ධාතු ගුණ නිරායාසයෙන්ම දැනෙමින් ජීවිතය ගත කිරීම කායගත සතියයි. බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර දේශනා 69ක කායගත සතියේ වටිනාකම පැහැදිලි කර තිබෙනවා. ඉතින් අප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අභිප්‍රාය මේ ආකාරයට ඔබගේ මුළු ජීවිතයම භාවනාවක් කර ගැනීමයි. එසේම නැවත මතක් කිරීමක් කළ යුතුයි. සක්මන් භාවනාවේදී හා එදිනෙදා ජීවිතයේදී ඇවිදින විට පාදයේ ස්පර්ශයටත් වෙනත් කාර්යයන්වල යෙදෙන විටදී ධාතු ගුණ ප්‍රකට වේ නම් එම ධාතු ගුණයටත් තම අවධානය යොමු කරමින්
එම කාර්යයේ යෙදීමෙන් භාවනාව දියුණු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.